මානු ශාසනාව. සොබින්වතුන අද ධර්මානු ශාසනාව පැවැත්වම සඳහා මැදිරියට වැඩම අහිදින ගෞරෝණීය ස්වාමීින් වහන්සේ, කොළඹහත බොලස් පටුමග ශ්‍රී ජිනේන්ද්‍රාරාම විහාරාධිපති ස්වර්ණාලෝක සමාජ සත්කාර පදන මේ විධායක අර්්‍යයක්ෂ ශාස්ත්‍රපති පූජපාද බඹරගම සෝමරථන ගෞරෝණීය ස්වාමීන්ද්‍රයණන් වහන්සේ. අද ධර්මානු ශාසනාවේ දායකත්වයන් අඹේපුස්ස එහළගම බෝතලේ ලිපිනයේ පදංකි චිත්‍රා ජයන්ති නැදුරන කමනී කුමාරෙ වීරසිංහ, අනුරුද්ධ වීරසිංහ සමඟ මෝහන් වීරසිංහ. පිවතුන අපි දැන් ධර්මශත්‍රවණය කිරීම සඳහා, ෙරණය සහිත පංචසිලි සමධන්වීමට නමස්කාරය කියමු. අවසරයි ස්වාමින්න් වහන්සේ නමෝතස්සේ භගවතු වරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු වරහටෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස, wohang saranaang gacadha saranaang gacami dhaang saranaang gaca Damman saranaang gacami sanghang saranaang gaca sang saranaang gacami dute ampe budhang saranaang gacami द्वितीयम्पि बुद्धं शरणं गच्छामि wo am dute ampe dhaang sarenang gacaami Duti ampe daman serenang ga cami dute ampe sanghang Serenang gacaami Duti ampe sanghang serenang ga cami Ta ampe budhang sarenang gaca tapi ampe buddha serenang ga තత అపෙ धంමంసరణగచతMP දමసరణangaచම තత అపసంగంసరణగచමి TaMP සගసరణggaచම පනత පතාవరමන సखाాపදంసමාధయමి පානාාතිපාතා වරමණී සිඛපදන් සමාධයාමි අදන්නාදානාවරමනී සිඛපදන් සමාධයාමි අධින්නාදානා වරමණී සිඛාපදන් සමාධයාමි කාමේ සු මිච්చාචාරාවරමනී සිඛපදං සමාධමි කාමේ සුමිච්චාචාරා වරමනේ සිකාපදන් සමාලයාමි මසාවාදාවරමනී සිखाපදං සමාධයාමි මසාවාදා වරමනේ සිক্ষපදන් සමාලයාමි සුරාමේරය මජ්‍යපමාද්ඨානාාව වේරමනී සිඛපදන් සමාධ්‍යමි ස්ුරාමේරය මජ පමදටනා වරමනීති කාපදන් සමාලයාමි සමන්තා චකවාලෙ සූ අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං නිිරාජස්ස සුනන්තු සගග මොක්හදන් ධම්ම සවෙනකාලු අයං බදන්ත ධම්ම සවෙනකාලො අයං බදන්ත හම්මත් සවෙනකාලො අයං බදන්තා නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධස්ස කටිනදානංදත්වාන සංගේගුණවරුත්තමි ඉතිෝතින් සේ මහාකප්පේ නාබෙජානාමි දුග්ගතින්. ලංකාවාසි ලෝකවාස පරම්පූජනීය අතිගෞරවනීය මහා සංගරත්නෙන් නමස්කාරපුූරුකු අවසර ධර්මස්ත්‍රවනා බිලාස මැනිවරුණි පියවරුණි දරුදැරියනි පින්වත්නී අදදවසතන් පන්නත් ඔබ මෙ සැදී පැහැදේ සූදානංව සිටින්නේ ශ්‍රී ලංකා ගුවන්විදිලි සංස්ථාවේ ස්වදේශීය සේවය ඔසේ විකාශනය කරනු ලබන දෛනික ධර්මදේශනාවට ශ්‍රවනය කරන්නට. සද්දහා බුද්ධි සම්පන්න කාරුණික පින්න්නත්නී. මේ උතුම් ධර්මදානම පිංකමට දායකත්වය දරමින් ඔබ මේ සිදුකරන්නේ, සම්බුද්ධ ශාසනය උගන්නනු ලබන අටමහා කුසල්වරට අයත්වන විශේෂ පිංකමකට. සබ්බදානං දම්මදානං ජිනාති මේ ධර්මදේශනාව ලංකාව ලෝකයේ පුරා විකාශනය කිරීමතුළින් කියී දෙනෙක්නං ධර්මාවබෝදයට පත්වෙනවද ඒයගේ ෞස්ෘත භාවේ වැඩි කරගන්නවද. ඒ තුළෙ ඔබට ඔබ පවුලේ සැමට ලැබනානි සංසේ මෙච්චරයි කෙලකන්න පුළුවංකමක්නේ. ශ්‍රී ලංකා ගුවන්දිලි සංස්ථාවේ සුදේශීය සේවේ ආගමිකකාන්සේ පින්නත් හැම දෙනාටමත් මේ උතුම් පංකමට දායකත්වය දන්න පින්නත් හැම දෙනාටමත්. අවවේක ජීවන රටාවක නියලලා කටයතු කරන ස්්‍රාවක ඔබ හැම දෙනාමත් මේ පිංකම දායිකයංබාවට පත්වෙන. ඔබ හැම දෙනාටම මෙලව සැනසීම පිණිස. සංසාරි වසෙන් ඔබත් අපත් ප්‍රාර්ථනා කරන උතුම් චතුරාර් සත්‍යාවවබෝධය පිණසම මේ උතුම් ධර්මදාන මේ පින්කමයා නිසංස හේතුවේවා වාසනා වේවායි. ථ පින්නත්නී අද ඔබ සමග බෙදාගන්නට බලාපොරොත්තු වෙන්නේ අප සාන්තිනායක අමාමෑණි බුදුපාණන් වහන්සේ දේශනාකොට වදාළ පංකං අතර මහත්ඵල මහානිසංසගෙන දෙන පින්කම සම්බන්ධව ලංකාවාසිී ලෝකවාසී පින්නත් හැම දෙනාම. ි භික්‍ෂුනයේ උපාසක උපාසිකා සිව්ුවනක් පිරිස බෝම සද්ධාවෙන් තමන්ගේ කාලය ශ්‍රමය ධනය වැය කරලා. මේ මහා පින්කම් සිද්ධ කරන චීවරමාසය. සම්ම සම්බුදුරජාණන් වහන්සේ එවගේ මාරය මහා සංගරත්නය සිහිපත් කරලා මේ අරිහත් දජයට සිද්ධ කරන අනූපමය මහානිසංසගෙන දෙන කුසලයකටයි ඔබ සියලු දෙනාම දායක වෙලායිඉන්න. මේ පිංකම් පිළිබඳව බ බහෝද අහල ඇති ඒ අසූදේ තවතවත් ඔබ ඔබ ධර්මා අවබෝධය වඩාගන්නට තවතවත් බහුස්්‍රතයන් බවට පත්වන්නට මේ පින්කාම් ඉතාම හොඳින් සිද්ධ කරන්නට ඔබගේ සද්ධාව වඩාගන්නට මේ දේශනාව පිටි වහලක්වේ වී පින්වත්නී මේ චීවරයට තියෙන ගෞරවය මේ ශාසනයට තියන ගෞරවය මේ අරිහත් දජයට තියන ගෞරවය පුද්ගලයා තුළින් සමාජය තුළින් ගිලිහහි ගිය දවස්සට අපිට පිහිටක් නෑ අපට සරක් නෑ මෙ සංසාර ගමන නාත්තභාවය ලබන්න බෑ. එනිසා නිවරදි නාතභාවය ලබන්නට නම් ඉරත්නත්‍රය කරේ ගෞරවය පවතින්න ඕන. මේ චීවරය දරාගන සම්බුද්ධ ශාසනී කී දෙනෙක් නං. යාරි මාර්ග ගමංකරන ලද උත්තමන් ය උතුම් නිවීම සැනසීම ලැබුවද පින්නත්නී බුද්ධෝත්පාද කාලේ පටමාබි සම්බෝධය ප්‍රථම විසිවස කිසිද විනය ශික්ෂාවක් පැනවීමෙන් තොරව පැවැත්වනාඒ ඔබ හොඳින් දන්නවා අප සාන්තිනායක අමාමෑණී බුදුපයාණන් වහන්සේ සාරා සංකිකල්ප ලක්ෂයක් බෝසතානන් වහන්සේ ලෙස පාරමිතා පුරල ඒ බුද්ධ ශ්‍රීයට පත්වෙලා ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරනවා පම මරම ගමං කරන සත්‍යයා සත්‍ය වසයම සැපයක් විඳනවාද. ඒපதிම මැරමං සංසාර ගමං කරන සත්්‍යයා හට ලබන්නට තියන සංසාරික සුවය උතුම සැනසීම කුමක්ද. කියනව ප්‍රශ්නයට උත්තරය සොයාගනගිය බොසතාණන් වහන්සේ අවසානයේදී. මහල්ලෙක් ලෙඩෙක් මලමිනියක් පැවිදිරුවක් මෙ සමාජයේ පවතින ඒ වෙනස්වීමේ න්‍යාය අනිත්‍යතාවය පුද්ගලයාට මුණ දෙන්නට සිද්ධ වෙන බෞතික ශරීරය පංචස්කන්දයට සිද්දුවෙන ස්වභභාවය ඇත්ත යථහාර්ථය යතාවබෝධයෙන් අවබෝධ කොටගෙන බෝස්තාාණන් වහන්සේ අිනිස්ක්‍රමණය කළා ඒ අිනිස්ක්‍රමනය සඳහත් හේතුුණේ අරිහදදජ පැවිදිරුවක් එනිසා එවක් පටන් මේ ශාසනය තුළ මුල් කාලේ දී ඇති වනේ ඒහි භික්‍ෂු ප්‍රවරජාවෙන් වි බූමට පත්වන ස්වාමින් වහන්සේලා සංසාර කටිනම් පිින්කං චීවර පූජාවන් සිද්ධ කරලා ඒ ුසල් බල මහිමෙන් භික් මෙහි එන්න කියලා බුදුරජාණන් වහන්සේ ආමන්ත්‍රණය කරන විට විලම්බල මහිම පජාවලන. පசකානව ස්මන් වහන්සේලා පසූලික චීවර දරන්නට පටගතා. අදකාල වගේනවෙයි මිනි සුදුරෙදකින් තලා කනත්තට ගිහින්දානවා. කනත්තට ගිහින්දාන මිනීවල තියන දිරාගියපු සරවගලිච්ච සුදුරෙදී අරගන අපිරිසිුදු තැන්ගි වත් කරල පිරිසුදු කරලා අරගන පඩු පොවල කසාය පෝවල මේ විදි චීවරය සකස් කරගන්නවා. මේවිදිහට විකාශනය වන මෙ චීවරය මුල් කාලයේදී මේ විදිහට කඩවසෙන් කඩල සකස් කරලා තිබුන්නේ. චීවරය අග වාටිය පමණක් මහල සකස් කරල තමයි ස්වාමින් වහන්සේලා එච්චීවරේ දැරවිී. තිඒ කාලේ තුළදී සොවරුන් විසින් මේසිවුරු ගලවගන ඇරංඥ හොරකං කරනවා. ත්‍රදිආදී ඉතාම දුර්ල බයි කාලේ. මේ තත්ත්වේ නිසා එක දවසක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු කොට ඇති මහා සංගරත්නය මඟදේ කෙතක් කසලින් ගමර වැඩම කරනවා. මෙහෙම වැඩම කරන අවස්ථාවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා සංගරත්නයට අනු දැන වධාරනවා මේ කෙතේ ස්වරූපයට නිචීවරය සකස් කරන්න මේ විතියට කඩකපලා සකස් කරන විට ඒ රෙද්ද තුළ තියන වටිනාකම අඩුවෙනවා මේ විදිහට මේ චීවරය ස්වාමීන් වහන්සේලාට ආරක්ෂා කරග්ඩ හැකියාව ලැබුණා පින්වත්නී ප්‍රථම රහත් හැටනම් ආමන්ත්‍රණය කරලා අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චරතභික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුකාය බොහෝ දෙනාගේ හිතසුව පිස දහම් චාරිකාවය හැසිරෙන්න්න. මහනෙන තමන්ගේත් අන්නයගේ දෙවිනිසුන්ගේත් යහපත පිණස මේ දහම් පනිවිඩය රැගන යන්න. මේ විතිහට මේ ස්වාමින් වහන්සේලාට අනු ශාසනා කලායින් පසුව ස්වාමින්න් වහන්සේලායි තාමත්ම අධිෂ්ඨාන සීලීව. තමන් නිවීමට පත්වනා සැනසීමට පත්වනා ඒ නිවන්සුවෙන් සුවපත්තුනා ඒස්ුවය වෙදින උන්නහන්සේලා. එ නිවීමේ සුවයල් සියලු සත්‍යයන් හට කියල දෙන්න ඕන මේ ජීවිතේ බොහෝ කටයිුතු කරනවා. රා මරණනවලට අපි පත් වෙනවා නැවතත් උපත්ය ලබනවා මේ උපන් ජීවිතය තුළ ඔ සැපයි සුවයි කියලා හිතාගෙන ඉන්න දේ සත්‍ය වසේම ස සදාකාලික සුවයක් නොව සදාකාලික සැනසීමක් නොව ඔ සදාකාලික සැනසීමක් ලබන්නට සුවයක් ලබන්නට මාර්ගය ඒ සාන්තිනායකමමාමෑනි බුදුපාණන් වහන්සේ දේශනා කරනවා කියලා සියලු සත්‍ය දුකින් මුදව ගන්නවා. මේ අතරතුර අ්‍ය ආගමික පිරිස වර්ෂාකාලයේදී තමන්ගේ ආගමික කටයුතු යම් ස්ථානයකට එකතුව සිද්ධ කරනවා සංචරණයෙන් බැහැර වෙනවා. විශේෂය නිගන්් නාතපුත්ත තුමා ඇතුළුකුට ඇත්ති ඒ ශ්‍රාවක රි පරම අවිහිංශාවාදයක් ඉගැන්වා. අද මේ රටේ බහුලව සාකච්ඡාවෙන කාරණයක් තමයි පරම අවිහිංසාවාදය කියන එකීසක්ම්න්ව අගතිගාමී දහමක් බුදු රජාණන් වහන්සේ අපික්ට දේශනා කළි නෑ. ඒ නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නට අවශ්‍ය අධිෂ්ටානය සකසගණ්ඩ අප්‍රමාධි සිත සකස ගණ්ඩ අශ්‍ය මගපෙන්නීමයි එසීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කරන්නට අවශ්‍ය මඟපෙන්නීමයි බුදුපදුරජාණන් වහන්සේ සියලු සත්‍යයන්ට ලබාදුන්නේ මේ විශ්වාස කරනවා මෙ තනකොළවලටත් එවගේම ජීවයක්තියනවා කියලා ගස් ලට ජීවතින කියලා මේ හැදදින වැඩෙනවා ලොකු වෙනවා ජීවතින කිය විශවාස් කළ එනිසා නොෙක්විදිහේ උද්ගෝෂණ කරන්න පටන්ගත දෝෂාරෝපනය කරන්න පටන්ග තා ශව ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා සාක්්‍ය පුත්‍රීය ශ්‍රමණයන් ඒමයින් මේ වැසි කාලේ තුළදී බලන්නරලා තනකොල පාගගන ගමන් කරන හැටි පිඩු පිණිස කුරුල්ලො වනත් වැසි කාලට කුඩුවට වෙලා ඉන්නවා දරු මොනුබුරු රැක බලාගන කුරා කුම්ඹින් ඔබ දන්නවා වැස්ස කාලට අවශ්‍යහාර ටිකටික ඇරංගිහිලක් ගුහාාවේ එකතු කරනවා. මේ විදිහයට තරක ඉදිරිපත් කරලා මේ ස්වාමින් වහන්සේලාට චෝදනා කලා මනුස්සා ජායන්තිකී යන්ති උද්ගෝෂණ කළ චෝදනා කළ මේ තත්ත්වය දැනගත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ හොඳයි ස්වාමීන් වහන්සේලා හැම දෙනාටම ඉරහතන් වහන්සේලාට අනු දැනවාදාාරනවා වස්කාලයේ තුළදී වස්වාසය කරන්න අනුජානාමි භික්කවි වසානය වස්සං උපගන්තු වස්කා වස්වසා වැඩවාසය කරන්න අන පින්මත්ති වස්වාසය ආරම්භ වුණා එවක් පටන් අද වෙන තෙක් සෑම උපසපන් භික්‍ෂුන් වහන්සේ නමත් ආරාධනා කළත් නො කළත් වස්වසා වැඩවාසය කරනවා. ලංකාවෙත් ලෝකීත් හැම දිසා වැඩවසන මහන් සගරත්නය. මේ අතරතුර ස්වාමින් වහන්සේලාට හඳනාසිවර තනිපට සිවුර දෙපට සිවර මේ විදිට තුන් සිවර දුරජාණන් වහන්සේ අනු දන වදාලා මෙතුන් සිවර දරාගන සිහියෙන් යුක්ත මේ ස්වාමීන් වහන්සේලා ශාසන බ්‍ර්ම චරිියාවෙනයනවා මේ වස්තුම් මාසේ පුරාවටම උන්හන්සේලා සම්මා සම්බු දුරජාණන් වහන්සගේ කමටහනක් ලබාගෙන උපදේශයක් ලබාගන මඟ පෙන්න්නේ මක් ලබාගන අධිෂ්ඨානපුූරෝකෝ බනභාවනා කරලා එදායික කාරකාදී පින්නතුන් චීවර පිඩපාත සේනාසන ගිලාන ප්‍රත්තේ කියනසිව්පසෙන් උපස්ථාන කරන විට එදායක පිරිස තත් කරෝත දම්මදානීන තේ සංපච්චූපකාරතු. ප්‍ර්‍යපකාර පිණිස ධර්මදේශනා කරමින් ධර්මධානය පිරිනමමින් ගිහියන් පැවිද්ධන් එකතුව මේ කාලය තුළදී බොහෝ පින්කං සිද්ධ කරගත්තා. බොහෝ දෙනෙක් සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන සතර මග සතරපලයන් ප්‍ර්‍යක්ෂ කරගත්තා පන්නත්නී පිටක පුරාවටම ඒ පිළිබඳ අපට උදාහරණ තියෙනවා. එනිසා අප කල්පනා කරන්න ටඕන මේ වස්තුම්මාසය තුළදී වස් ආරාධනාවක් සිද්ධ කරලා ආරාධනාවෙන් පසුව අවසානයට චීවර පූජාවක් කරලා මේ පිකම සම්පූර්ණ වෙනවද එනිසා හැම දෙනාම අධිෂ්ටාන කරගන්නට පින්වත්නි මේ වස්තුම්මාසය තුළ අමාමෑන බුදුපාණන් වහන්සේ අනු දැන වදාළ පරිදි අපගේ අධ්‍යාත් මේ වඩාගන්නට තමන්ගේ කාලේ කැප කරන්න. තරං වැඩරාජකාරි තිබුනත්. ඒ වැඩරාජකාරිී අපිට කරල නිමා කරන්න බෑ ජීවිතෙන් සමුගණ්ඩ වෙනවා. ඔබ මෙවැනි වැඩරාජකාරි කළොත් පිංකාං කලොත්ඒ සමුගන්න ජීවිතේ. ඔබ අර්ථවත් ජීවිතයක් බවට පත්වෙනවා. මෙලව සැනැසීම ලබනවයිද මෝදති පෙච්ච මෝදති ඔබ දෙලවම සතුටට පත්වෙනවා. හිත හිතා සතුටු වෙන්ඩ පුළුවම්පිින්කමක්. පින්වත්නිය අඇතැම් කෙනෙක් කටින පින්කමක් කරන්නට කරන්නට කියලා. ජීවිතේ බලාපොරොත්තුවෙෙන් ඉන්නවා ඒ සැදැවතුන්ගේ බලාපොරොත්තු කියයෙන් කියද ස්ථවෙන්ටි. ඒ අතර කටින පිංකමක් කරන්නට ඔබට අවස්ථාවක් ලැබෙනවා කියලා කියන්නේ ඒ මහා පංකමක් පලදක් කුසලධර්මයක් පලදීමක් භාග්‍යයක් වාසනාවක් එනිසා ඒ භාග්‍ය වාසනාව ඉතා මොහොදින් ප්‍රෝජනයගන්න ප්‍රෝජනයට ගන්නට අපි හැම දෙනාම අධදිිෂ්ඨාන කරගන්නඩෝන. මේ වෙනවිට බොහෝ දෙනෙක් කටින පින්කම්වලට සහභාගි වෙලා ඇති බොහෝ දෙනෙක් පින්කංකරන්නට සූදානමෙන් ඇති. කළ පංකම පිළිබඳ ඔබ නිතර නිතර සිහිපත් කරමින් ඔබගේ පින වැඩි කරගන්නට වඩාගන්නට කුසලේ වඩාගන්නට ඔබට පුළුවන්කම තියෙනවා වෙහර විහාරස්ථාන වලට කොහේද පින්කමක් තියෙන්නේ ධර්ම දේශනාවක් තියන්නේ ආං එතෙන්ට සැද්ධාවෙන් යුත්තව සභාගි වෙලා තමන්ට කරන්නට පුළුවන් කළ හැකි උපකාරයක් ආධහාරයක් කරලා මේ පින්කමට දායක වවෙන්න කටින පංකම සඳහා ප්‍රධාන දායකත්තය දරන පින්නතුන්ට වගේම ඉතා කුඩා ප්‍රමාණය පූජාවක් කරන ධනතිකක් පිරිනමන ව්‍යංජනයක් පිරිනමන සියලු දෙනාටම උතුම් පිංකමේ ආනිසංසතියෙනවා කටිනේ ආනිසංසතියෙනවා කපෘුප පූජාව කරනවා ඒ වෙහෙර විහාර ස්ථානවලට ස්වාමීින් භහන්සේලාට මේ සියලු පූජාවන් ගරු ලගු භාණ්ඩ සගසතු කරල පූජා කරනවා ලස්සන පෙරහර සංස්කෘතික අංගයන්ගෙන් යුක්තව අපි ගමන් කරනවා. විශේෂයෙන් කුඩා දරුව කොයි තරන්නං සතුටින් මේ කටයිතුවලට නිදි මරාගන සභාගිවෙනවාද. කෞද්දාකවත් පාන්දර ඇහැරවඩ බැරි ලමයි. කටින පෙරහරේ දවසට ඇැරලයි. බල පින්වත්තියේ දරුවන්ගේ මනසට ලබා දෙෙන පනිවිඩය චීවරය අරමුණු කොටගෙන ගමත් පන්සලත් අතර ඇතිකරගන්නා ඒ ශක්තිමත් බැඳීම කොයි තරම් වටිනවද කොයි තරම් අස්වසිල්ලත් ඔබගේ ජීවිතයට ස්වාමීන් වහන්සේත ගී පින්නතුනුත් දෙපාර්ශවයම මේ පංකමේ කුටස් කරුවන් වෙනවා. දෙපාර්ශවටම මේ පංකම සාර්ථකව සිද්ධ කරඩ වගකීම් තියනවා. ඒවයිතා හොඳින් හඳුනගන්න ටෝන ැ පන්සලට යනවිට වස්කාලය අපි දකින අයං වස්සාන කාලෝ කියල බෝඩ්ඩ එක ගහල තියනවා මොකද්ද තේරුම මේ වස්කාලයයි ඒ බෝඩ්ඩ එක ගහල තියෙන්නේ දායක අන් පේන්ටද විශේසය මේ බෝඩ්ඩ එක ගහල තියන්නේ ස්වාමීන් වහන්සේගේ ශක්ති කරණය ඇති කරගන්නට සිහි ඇති කරගන්නට උන්වහන්සේලා සිික්‍ෂා සමාධංන්ගෙන පෝයගෙට වැඩම කරලා වස් සමාධානයට පෙර සෑම ස්වාමීන් වහන්සේ නමක්ම පෝයගෙදට වැඩම කරලා පෝය විචාරල වැඩිට ස්වාමින්න් වහන්සේලාගේ අනුසාාසනලා භාගර තුම් කටයුත්තට බොහෝම කරුණාවෙන් යුක්තව සා සම්බන්ධ වෙන්නේ ඉන් අනතුරව විහාරස්ථානයට වැඩම කළහම සවස්කාලේ දායක පිරිස ආරාධනාවක් කරනවා වස්වාසේ සඳ ඉතාම කෙටියෙන් ස්වාමන් වහන්සේලාට ආරාධනා කරන්න පුළුවන් මේ තුන් මාසේ තුළ අප කෙරයානු කම්පාවෙන් වස්වසා වැඩවාසය කරන්න එච්චරයි. ඒ ආරාධනාව ඒ විදිහට සිද්ධ කරන්න පුළුවන්. ඒත් එක්කම වැසි සලුවක් පූජාක සුදු ෙද්දක් සමග දැහැත් ගොටුවක් වගේ පූජා කරන. මේ වැසිසලුව මොකද කියලා බොහුවය දන්නේ නේ ස්වාමන් වහස සුදුරෙද්ද කොච්රා කෝනද යාාරයක් ෝනද භාගයක් ඕනද මොනවදෝනි හැම වර්ෂයක මහනුවන අපේ දායකෝ ති හැම වර්ෂයකම අපි කියල දෙනවා. එනිසාවබ හොඳින් දැනගන්න මේ පිරිනමනු ලබන වැසිසලුව මේ විදිහට පූජා කරන්නට හේතු වන කාරණයක් තියෙනවා. තුන් සිවරණු අනුමත්ත කරලා දේශනා කරලා එතුන් සිවර අධිස්ථාන කොටගෙන වැඩවාසේ කළ ස්වාමින්න් වහන්සේලා වෙනත් බාහිරස් චීවර භාරගත්තනෑ බුදුන් වහන්සේගේ නියමයට පිටික් කි සිදු ස්වාමින් වහන්සේ නමක් කටයුතු කළේ නෑ පින්වකි. උන්වහන්සේලා මේ ධර්ම ප්‍රචාරය නියලුුණා. ප්‍රාජ රාජ මහා මාත්‍යවරු සිටුවරු ධනපති ್ರಾජ කුමාරವරු ඒ කාಲේ ಲಿම ್්‍රವරජාවට පත්್ತುනೆ ඔබදන්නවා යಸಕුල පුತ್ರයා ඇතුළು ಯಾಲು පනಸತර දෙෙන ඒගේ ಬද්ධವ್ිය කುಮಾರವರු ඒ ආදී කොටඇතිಿ සාಾසනී රාක්්මණ කුලයන්ට උසස් කුලයන්ට අයත්ඒවගේ ශස්ත්‍රීය කුලේට අය පාජ්‍ය පාලනය නිරත මේ පිරිස්තමයි ප්‍රවෝජාවට පත් වුණ ම ප්‍රවරජාවට පත්වෙලා මේ පැවිදිස්ුවය ඒ නිවන්හුවයවිදා ඒ පමණක් නවෙයි තාම දුස්කරතා ඇැද මේ දහම් පණ විඩා රංගයා පින්න පාත වඩින වෙලාවට ඒ ලැබෙන ඉදුුල් ධනය කුසපුරවාගෙන ඒ ධානයෙන් කුසපුරවාගෙන තමන් ඒ ශසන බ්‍රහ්ම චරියාෙනය. දුස්කරව පාගමනින් වැඩම කළ. පාත්තරය චීවරය තුන්සිවර දරාගන. එයම තමන්ගේ ඒශසන බ්‍රහ්ම චරියාවට පවතින එකමදය විදිහට අරගන ගමන ගමන් කළේ. දවස. වම වැඩවාසය කරන ස්වාමීන් වහන්සේලා පැම් පහසින්නට ගියා එදා විසාකාාවට දානී තිබුණ දවසවිසාකාව තම සේවිකාව ජේතුවනාරාමිටව්ව දානය වෙලාද සේවිකාව දැක්වා අමතු දර්ශනයක් මේ දර්ශනය දුට වහාම ඉවත බලාගන ගිහිල්ල සාකාවට කියනා මේ විදිහේ දෙයක් අද විහාරස්ථානය ස්වාමීන් වහන්සේලා නෑ නිගන්ට පිරිසක්කින්නේ ඇඳුම් නැතිව ඉන්න පිරිසක් පස විකා නැවතවරක් තම සේවිකාව යව්වා ජවට පස්සේ බුද්ධක් ප්‍රමුක මහා සංගරත්නය ධන පිළිගන්නට වැඩම කරනවා පැම්පහසින ස්වාමීන් වහන්සේලා හඳනාකඩය හඳනාසිවුර තනිපට සිවර දෙපට සිවර පමණක් තියෙන නිසා නාන වෙලාවට පැහසන වෙලාවට ඒවා තෙත කරගන්නට කැමති වනේ නෑ එනිසා මේ ස්වාමීන් වහන්සේලා නිර අස්ත්‍රව තමයි ඒ පැම්පහසීම කරලා තියෙන නිසා කාවගේ ඉල්ලීමට වැසිසලුවක් පූජා කරන්නට වස් කාලය තුළදී ස්වාමීන් වහන්සේලාට අනුදැන වදාරල මේ වැසි සලුව අපි පූජා කරන්නේ ඒ නිමිටි කොටගෙන එනිසා පන්නත්නී ඒ වෙනවි හඳනාකඩයක් නානාකඩයක් වුවත් පූජා කරන්නට පුළුවංකම තියෙනවා. ද කාලෙ හැටියට. පින්වත්නී මෙහෙම ආරාධනා කලාට පසුව ස්වාමීන් වහන්සේට තියනවා කළයුත්තක්. එදාට පසුදින අධිෂස්්ඨාන කරන්නට ඕන එමං තේමාසං ඉදවස්සං උපේමි ව උපේම ඉදවසං උපේමි කිය අධිෂ්ඨාන කරන්න ඕන මේ තුන්මාසය පුරාවටම මේ ආරාමය සෙනසුන මුල් කොටගෙන වස්වාසය කරනවා කිය අධිෂ්ඨානයක් ඇති කර ගන්ට වන මේ ඇතිකරගෙන තුමාසය පුරාවටම බනභාවනා කරමින් ධර්මදේශනා කරමින් න් වහන්සේගේ අධ්‍යාත්මය දෙවුණු කරගන්නා වගේම සිව් පසෙන් උපස්ථාන කරන සියලුවම දායක කාරකාදී පින්නත් හැම දෙනාටම ධර්මය පණිවිඩේ ලබාදමින් කටයිතු කරනවා තිං මේ වස්තුම්මාසේ පුරාවටම ධර්ම දේශනා පවත්වනා පුද්ධ පූජා පවත්වනො මෙහැම දෙයක්ම අපි කරන්නට නෑ කල්පනා කරනනගේ ප්‍රතිඵලයක් නැහයි කියලා පිේ පිරිහීමේ තුළ දකින්නට ලැබේවි බෝධි වදනාවක් කරන විට ඒ සිද්ධ කරන මානසික ව්‍යයාම මානසික සුවය අපිට ලැබෙන මිච්චරයි කියල කියන්න පුළුවන්කමක්නෑ බෝධීන් වහන්සේ ළඟට ඇවිල්ල පැන්කාලයක් අතටාල් අර්ගන බුදුන් වහන්සේ සීපත් කළ බුදුගුණ සීපත් කරගන තමන්ගේ දුක කියනවා අන පින්වාත්නි මෙමත් දුක කියලා තනාත්මක සිතුවිලල් හිතේ හදාගන්නවාන කුසල් සිතුවිලි හිතේ සකස් කරගන්නවානේ පලන්න ඒතුළ තියන ශක්තිය සැබවිීමම අපිව නීරෝගි කරන්න හේතුවෙනවානේ නොඒක්විදි පවතින කෙලෙස් ධර්ම සත් ධර්ම චිත්ත පීඩාවන් ඉවත් කරගන්නට සැනසීම ලබන්නට ඒ හේතු වෙනවාන ද වහසෙළඟට ගිහිල්ලා ඇමදලා වත්පිළිවෙත් කරලා පහම් දල්වල මල් මනාව සකස් කරලා ගාතාහයියෙන් සජ්ජායනා කරලා මේ කටයුතු පැත් දෙකක් කරන විට ඒ විදිට සතියක් දෙක් එකදිගටම අධිස්්ථානයෙන් කරලා බලන්න ඔබබට විශේෂ වෙනසක් දකිින්ට පුළුවන් සැබවින් ඔබ නීරෝග වෙනවා සත් නිසා අද කාලේ නොෙක් විහේ දේවල් කියමින් අපේ ජනතාවට තරුණ පිරිසට දර්ශනයි දර්ශනයයිම කියමින් මේ ආගමික සංකල්ප ජීවිත බැක්්‍ර කරන්න උත්සාහ කරවා අදටත් මේ ලෝකේ දේවවාදී ආගම් පවතිලා තියන්නේ. දිවියම් පිළිබඳ විශ්වාසය තියන නිසා භක්තිය තියන නිසා. එනිසා අපි කල්පනකරන ටෝන මේ බුදු දහමතුළල ආගමික ව දර්ශනිකු ආගමික දර්ශනිික නොව ඒ එහාගිය සුවිසේසි මඟ පෙන්නීමක් කියා දෙෙන දහමක් කැටියට. අපි කාටත් දහම ආගමක් නෙවෙයි දර්ශනයක් නෙවෙයි ආගමකුත් නෙවෙ දර්ශනයකුත් නෙවෙයි ප්‍රතිපත්ති මාර්ගයක් මේ විදිහට තර්ක කර කරා කටයුතු කරන්න හැකියාවක් නෑ. එනිසා කල්පනා කරන්නට ඕන කරන්නේ ඒ ධර්මයට විනේත අනුකූලව අපි සිදුකරුණු ලබන කටයුතු නිවරදි ආකාරයෙන් සිද්ධ වෙනවා නං. ඔබ එන්න එන්නම අධ්‍යාත්මික පාර්ශුත්තියට පත්වෙනවනන් සීල සමාධි ප්‍රච්ඥා මාර්ගය ඔබ ගමන් කරනවනම්. කරුණාව මෛත්‍රිය මුදිතා උපේක්ෂාව කනෙීම ශ්‍රක්තිමත්න් කුළුනුහතර මත ඔබ ඔබගේ ජීවන ගමන සකස් කරගෙන නම් එතුළ ඔබ ධර්මාණුකුල ජීවිතයක් ගෙවනවා. ම බදුපාණන් වහන්සේ අනුදැන වදාළ එවඋතුම් මාර්ගයේ ගමන් කරන ඔබට සැනසීම ලැබෙනවා. පින්නත්තිී මේ ආකාරෙන් මේ වස්කාලයේ තුළදීමේ සිද්ධ කරන පින්කං සිද්ධ කල් අවසානීද. කටින චීවරයක් සකස් කරල පූජා කරනවා. මේ කටින චීවරයක් සකස් කිරීම, බදුරජාණන් වහන්සේලා මහා සංගරත්ඥයක් සමග එකතුව සිද්ධ කළා චීවරේ මහන් කට එවගේ දායක පිරිස් සියලු දෙනාම එකතු වෙලා තමන්ගේ ශක්ති ප්‍රමාණින් හඳනකඩයක් සිවරක් විදිහට පූජා කරන්නටත් පුළුව සුදුරෙද්ද පූජා කරන්නටත් පුළුවන් එ කටින දුස්සක් පූජා කරණ විදියට මේ විදිහට චීවරයක් සකස් කරපු චීවරයක් අපිට පූජා කරන්නත් පුළුවන් වඩවඩාත් කුසල් වැඩෙන ආකාරටයි මේ පින්කං සිද්ධ කරන්න ඕන කරන්නේ. යම් කෙනෙක් නූල් අරගන චීවරයක් සකස් කරලා මහලා පඩුපෝවල මේ කටයුතු කරන්න පුළුවන්කම තියෙනනං. පින්වත්නී අපේ හිත. එටම ධර්මයට ලංවෙනවා තවතවත් සද්ධාව වැඩෙනවා මේ ශාසනයට තියෙන අපේ අපි තුල තියන සද්ධාව වැඩන්නට වැඩන්නට ධර්මයට තිය සද්ධාව වැඩිලා ඒ උතුම් මාර්ග ගමන් කරන්නට අපට ශක්තිය ලැබෙනවා. එනිසා යම්කිසි දෙයක් පිළිබඳව විෂයක් පිළිබඳව. කැමත්ත ආශාව පවතින තාකල් විශ්වාසය පවතින තාකල් ඒ කරන කාර්යෙහි මහත්ඵලය ඉෂ්ට පරමාර්ථය. ලබාගන්නට සපල කරගන්නට අපට පුළුවංකම ලැබෙනවා. එනිසාද සමාජයේ තුළ ඒ භික්‍ෂුව සහ දායක පිරිසාත්තර දුරස්ස්වේගනය යන මේ සම්බන්ධ තාවය ඇති කරන්නට මේ අවස්ථාව ප්‍රෘජණ ගණ්ඩෝන නොෙක් විදිහට නොෙක් අයගේ න්‍යාය පත්‍ර මගින් මේ තියෙන එකමුතුකම වෙබයි දාගබයි ගමයි පන්සලයි මේ සංකල්පය මේ ප්‍රෞ්ඩ සංස්කෘතිය ඒ හැදියාව එකමුතුකම අපේකම ලාංකිකත්වඔය මේ මහපොලවෙෙන් ඉවත් කරලා සංකරගති පැවතු නොක් විදිහ එක සංස්කෘතින් කවලං කරලා ඇති කරගත් ඒ නොෙක් විදිහේ සංස්කෘති අනුගමනය කරලා අපි ඉභාගාතය ගමන් කරනවා අරමුණක් නැතුව ගමන් කරනවා අවාසනාවන්ත ජීවිතයයක්ක වනවා සාපි හැම දෙනාම අපේකම ආරක්ෂා කරගන මේ නිවස තුළ අපි බෞද්ධයන් වසයෙන් පිළිපැදී යුතු ඒ උතුම් ගුණාංග තිියුණු කරගන්නට අපි හැම දෙෙන තුළම අදිිෂ්ඨානය ඇති කරගන්නට මේ හොඳම අවස්ථාව චීවරේ නිවසට අරංගිල්ල වන්දනාමාන කරලා බුද පූජාවන් කරලා ඒවා සිද්ධ කරන වෙලාවට සියලු දෙනාම එකතු වෙලා ඒ කරන කාර්යන් හරිම වටිනෝ එනිසා ඒ සෑම කටයුත්තක දීම අපි අධිස්්ටාන කරන්නට ඕනෙ පින වගේම බුදුරජාණන් වහන්සේ අනු දැන වදාළ යතාවබෝධය ලබන්නට උතුම් ප්‍රඥාව ලබන්නට අවශ්‍ය කරන නිබ්බිධාවහිත තුළ වඩාගන්නට කුසලය වගේම පින වගේම අපේ ජීවිත බෞද්්‍යයකු වසයෙන් අපගේ ස්ට පරමාර්ථය උසස්ම අරමුණ වෙන්නේ මේ උතුම් නිවීමෙන් සැනසනට නිසා ප අපි හැම දෙනාට මවශ්‍යයි ප්ඥාණි පරලෝ කස්මිින් පතිට්ටා හොන්තිපාණිනං. නිවන් දක්නාා ජාති දක්වාම අපි හැම දෙනාටම ඒ නිර්වාණ මාර්ගයේ ලබන්නට හොඳ පහසුකමක් වෙනවා පිංකරලා තියෙන වනං. පිංකරලා තියෙන ඇත්තන්ට ආයු වන්න සැපබල ප්‍රඥා ලැබෙනවා. සංසාර ගමන බොහෝ පිංකරන්නට අවස්ථාව සැලසෙන කටින පිංකනුත් රාජ රාජ මහා මාත්‍යවරු සිද්ධ කළේ. ලංකාවේ දෙවන පෑති ශරයිජ්තුමාගේෙන් මේ කටින චීවර පූජාව ආරම්භවනා ඉන්නන තුරුව පරාක්‍රම්බාහු රයිතුමා ඇතුළු කොට ඇති රජවරු සාාල වසෙන් පිින්කං සිද්ධ කරලා දැන් දුගේ දුපත් අපි හැම දෙනාටම මේ පිංකම කරන්ට අවස්ථාව සැලසිලතියෙනෝ. ඒ උතුම් අවස්ථාව ඉතාමත්ම අර්ථවත්තිදියට යොදාගන මෙලව සැනසීම ඇතිකරගන්ටත් සාංසාරික වසිං උතුම්නිවනින් සැනසීම ලබන්ටත් හැම දෙනාම අදිෂ්ඨාන කරගන්නට. ශ්‍රවණය කරල් ලද ධර්මයේ ආනිසංසතුලින් ඔබ හැම දෙනාට උතුම්නිවනින් සැනසීම වේවා. ධර්මාණු ශාසනාවේ දායිකොත්තලාබාගත් පින්න්නොතුන්ගේ අරමුණු අපේක්ෂාහ පාර්ථනා ඉදිරි පත් කරන්නට අවසරයි. මීටවාසර විසි අටකට පෙරමියගිය H වීරසිංහ ස්වාම්පපුරෂයා ප අත්තා ස්තහා දෙපාර්ශයම පරම්පරාගත සියලු ඥාහිතිමිත්‍රාදියෙන්ට පින් අනුමදන් කිරීම පිණිසත් නැදුරන පවු්ලේ SP නැදුරන පියතුමන් ඥානවති පතිරාජ නැදුරන මෞතුමීම විජිතා නැදුරන මංගලිකා නැදුරන චන්ද්‍රාණි නැදුරන යන සොහොරියන්ටත් ගාමිණි නැදුරන උපාලි නැදුරන යන සොහහිරන්ටත් පොඩිකුමාරි හාමි නෑනටත් සියලු පරම්පරාගත ඥාතයන්තත් අපටත් මේ පින් බලයෙන් ඉතා ඉක්මන් භවයකදීම චතුර සත් ධර්මය අවබෝධවිවා යන ප්‍රාර්ථනාවෙන්ද. ඕචදී ඉන්ඩිමා ලුම්බිණි චේතියේ පියමි යන මුළමුර මිනිිබෙරියන්ගේ අධ්‍යාපන කටයුතු සාාර්ථකර්ගනීමට ආශිර්වාධයක් විවා எனන ප්‍රාර්ථනාවෙන් அது ධර්මානු ශාසනාවට එකති වෙනවා. අඹේපුස්ස ඉහළගම බෝතලේ ලිපිනේ පදිංචි චිත්‍රා ජයන්ති නැදුරන කමුණ குුமாර வீரසිංහ அனுුරුද්ද வீரසිංහ සමඟ மோහන් வீரසිංහ. මාදැ නිතාමත්ම ගෞරවෙන් හරාධනකන්වා දෙසකැණන් වහන්සේට දායකත්වය වෙනුවෙන් පුුණ අனுமෝதனාව දිරිපත්ற்கරීම සඳහා. කාරணிக்க පின்வாී. උතුම් පුුණ්්‍යවන්ත කාලසීමාවේ මහා පිංකමක් ඔබ සිද්ධ කරගත්තා කෙල සතුටට පත් දෙෙන්න්න. විශේසයෙන් මේ පිංකම්ම සඳහා දායිකත්වේ දරූ ඔබ පින්නතුන් හැම දෙනාටම පවුලේ හැම දෙනාටම දවා දරුවන්ට ප්‍රාර්ථනා කරන යම් කෙනෙක් වේද සියලු දෙනාටම ධර්මානි සංස සම සේහේතුවාසනා වේවා. පිින් අනුමෝදංවීමෙන් ඔබවෙනුවෙන් එ නිදන ಪ්‍රාප්තවනට දුන සියලෝම ඥාතිಯරුන්ටද සංසාරික වසේෙන් මේ උතුං කුසලය අනුමෝදංව එමි පරලෝගේ ඥාතිීම් ಪ್ාර්ථනිය බෝධීකින් නිවනින් සැනසන්නට මේ උතුන් කුසලය හේතුවාසනා වේවායි ಪාර්ථනා කරගන්නට එවාගේම මේ උතුම් පිංකම සඳහා දායකත්තේ දරු පිනතුන්ගේ බලාපොರොත්තු ್ರාර්ථනා ලෞකිකත්තේ සියලූම සිතුම් පැතුම් සපල කරගන්නට මෙලව සැනසීම ලබන්නටත් උතුම් නිවනිින් සැනසීම ලබන්නටත්. මේ උතුම් කුසලය හේතුවාසනාවේවා. ස්්‍රාවකෝබා පැහැමදනාටම එ වගේ උග අන්නුදිලි සංස්ථාශද සියසේවේ, යාගමිකාන්සේ පින්වත් හැම දෙෙනනාටමත්. උතුම් පිින්කමට නොෙක් ආකාරෙන් දායකත්තේ දරු සාදු කියල සහ සම්බන්ධුන හැම දෙනාටම මෙලව සැනසීම පිණිසම උතුම් කුසලේ හේතුවේවා, සාංසාරික් වසයෙන් ඔබා පහැම දෙ උතුම්නිවනිින් සැනසීම වේවායි ප්‍රාර්ථනා කරනවා. සියලු දෙවි අන්ටපින් අන්ුමෝදං වේවා දෙවියන්ගේ දේවාරක්ෂාව, දේව බැල්මානු කම්පාව ඔබාප හැම දෙනාටම වේවා. ෝ පර්తනය බෝධීකින් නිවන්දකිත්වා ආකාසටහාච බුම්මට්టා දේවානාගා මහිද්දිිකා පഞන්ත අනු මෝදෙతවා చిරරකන්තුලෝක සාසනං ආකාසටහාච බుම්මට්టා දේවානාගා මහිද්දිකා පුഞන්ත අනු මෝදෙත්වා చిරංරක්කාන්තු දේశනං ආකා සට්ඨාච බුම්මට්ටා දිීවානාගාමහිද්දිිකා පුඤ්ඥන්තන් අනු මෝදෙත්වා චිරං්‍රකොන්තු තුවංසදා හැමදනාටම සම්මා සම්බුද්ධ සරණයි. සුපින්නුතුන යවස වු ධර්මානුශාසනාව පවත්තුන් ලැබුවේ කොළඹහත බොලස් පටුම, ශරේ ගිනයන්දරරාම ව්‍යහරාධිපති. ස්වර්ණාලෝක සමාජි සත්කාර පදනමේ විධායක දෙයක්ස ශාස්ත්‍රපතිපූජපාද බමරගම සෝමරථන ගෞරෝණීිය ස්වාමින්ද්‍රයණන් වහන්සේ. ගෞරෝණිය දේශකෙනන් වහන්සේ නිතන් ගෞරෝණීිය ස්වාමින්න් වහන්සේ නිරන්තරයම අපහා සම්බන්ධවිවි රට ජාතිය වෙනුවෙන් සම්බුදු සසුන වෙනෙන් කරන අමිල මෙහෙවර පවත් ොෝ කාලයක් තුළේටු කරන්නට බොහන්සේයට නිදුක් නිරෝගී සුවය දර්ගායුශ ප්‍රාර්ථනා කරමින් අපිස්සීරුබ දෙෙන සාධනා දෙයක් පවත්වොමු. සාධූ, සාධූ සාධූ. පිින්වතින් ඔපටක් පුළුවන් මෙවැනිම ධර්මානු ශසනාවක දායකත්ය ලබාගන් කතා කරන්න අපේ ආගමිකන්සේ දුරකතනන්ගේ බිින්දුවයි එක්කයි එකක්කයි දෙකයි හැටනමයයි හැත්ත එකයි හටලියය. මෙම ධර්මා වාසනාව ල්ේ ධර්මදශෙනන නාලිකාවෙෙන්න්නබට යලි ලිත් ශ්‍රවණය කරන්නට පුළුවන්. පින්වතුනි ඇද ධර්මානු ශවාසනාව පැවත්තුූ ගරෝුණිය දේශකෑණන් වහන්සේටත් ධර්මානු ශවාසනාවේ දායිකත්තල බැගත් පෙන්නතුන්ට ජාතික ගුවන්නුදුලී සිංහල ස්ොදේසිය සේවේ ධර්ම ශ්‍රවණය කළ ලක්වසිෙල්වසි සැමටටම බුදු සරණ වේවා. අඳහම් සරණවීවා සගසරණවීවා.